මුල් කාලේ එනම් ශ්‍රී ලංකාවට රියලිටි හඳුන්වා දුන් අදියරවල රියලිටි වැඩසටහනක් තුළින් ප්‍රේක්ෂක ආකර්ෂණය තදින්ම හිමිකරගත් ඔහු දක්ෂ ගායකයෙක් ලෙසින් ක්ෂේත්‍රයට එකතුණු අයෙක්. ඔහු නමින් සුරේන්ද්‍ර පෙරේරා. සුරේන්ද්‍ර මේ තරම් ජනප්‍රිය වීමට හේතුව ඔහුගේ හඬ. ඒ හඬ කොයිතරම් ජනප්‍රිය වුණාද කිවහොත් තරංගයේ විකාශය වන කාලයේදීම සුරේන්ද්‍රව මුළු රටක් හඳුනගෙන හමාරයි. ඉතින් මේ නිහතමානී දක්ෂයාව සත්‍යන්ත පුවත්පතක් කතාබහට එක් කරගෙන තිබුණේ මෙහෙමයි. ආයුබෝවන් සුරේන්ද්‍ර. ආයුබෝවන්. කොහොමද ජීවිතේ? දැන් නම් ඉස්සරට වඩා චුට්ටක් හොඳයි. මට දැන් ෆැමිලි ලයිෆ් එකක් තියෙනවා. චූටි දුවත් එක්ක ජීවිතේ ගෙවිගෙන යනවා. එතකොට සංගීත වැඩකටයුතු කොහොමද? සංගීත වැඩකටයුතු නම් මෙඩද වගේ කියන්න අමාරුයි. මොකද දැන් හැමෝටම ප්‍රසංග අඩුයි. මේ දවස්වල නම් වැඩිපුරම සහභාගී වෙන්නේ වෙඩින්ග්ස් වලට, එලිමහන් ප්‍රසංග වලට යන්නේ නැති තරම්. සුරේන්ද්‍ර පෙරේරා කියන්නේ කාලයක් මුළු රටම ආදරය කරපු හඬක් හිමි කලාකරුවෙක්. ඒක තවමත් එහෙමයි කියලා කියන්න පුළුවන්. ඒ අතින් අනිත් අයට සාපේක්ෂව සුරේන්ද්‍ර ඇයි පේන්න නැත්තේ? ඒක ඇත්ත. ඒ වුණාට ඉදිරිය වෙනස් වෙන්න පුළුවන්. එහෙම හිතාගෙන ඉන්නවා. ඉතින් මොකද්ද මේකට හේතුව? හේතුව ඉතින් මගේ විදිය තමයි. මොකද මං දැන් වැඩිපුර පේන්න යන්නේ නැහැ. මිනිසුන්ට ඕන තරම් පෙනිලා තිබුණු කාලයක් තිබුණා. ඒත් මම තාමත් වැඩේ ඉන්නවා, සමාජයේ ඉන්නවා. අපි බලමු ඉස්සරහට. සුරේන්ද්‍ර විවාහ වුණේ ළඟදී. කොහොමද පෞල් ජීවිතය? ඇත්තටම ගොඩක් හොඳින් පෞල් ජීවිතේ ගත කරනවා. දැන් චූටි දුවත් එක්ක පෞල් ජීවිතේ තවත් ආදරණීයයි. එයාගේ වැඩ ටික තමයි ඉතින් බලන්නේ. දැන් ඉතින් ඉස්සර වගේ ෆ්‍රී එකේ ඉන්න අමාරුයි. මොකද දැන් තියෙන්නේ ලොකු වගකීමක්. දුවෙක්ගේ තාත්තා කෙනෙක් විදිහට ලේසි නෑ නේද? කොහොමද ඒ වගකීම් දැනෙන්නේ? දුව තාම චූටි. ඒත් වගකීම් ගොඩයි. මගේ තාත්තටයි අම්මටයි මුලින්ම ලැබුණේ දුවක්. මුලින්ම දුවෙක් ලැබුණු එකම වාසනාවක් කියලා හිතෙන්නේ. ලැබෙන දේ අපි සතුටින් බාර ගන්න ඕනේ. දැන් ගොඩක් සතුටින් තමයි ඉන්නේ. සුරේන්ද්‍ර පෙරේරා, ඔබව දන්නේ ගායකයෙක්ගේ ප්‍රතිරූපයෙන්. ඒ වුණාට සුරේන්ද්‍ර කියන්නේ කවුද කියලා ඔබට හාත්පසින්ම වෙනස් නිර්වචනයක් දෙන්න පුළුවන්. කවුද ඇත්තටම සුරේන්ද්‍ර කියන්නේ? සංගීතයට වැඩිපුරම කැමති, හරිම සරල ජීවිතයක් ජීවත් වෙන, විනෝදයට බර, විනෝදකාමී කෙනෙක්. දැන් ඉතින් විවාහ වෙලා නිසා හැමදේම ගලපගෙන තමයි ජීවත් වෙන්නේ. මම වැඩිපුරම කැමති වුණේ සංගීතයට. ඉතින් මට ඒක ලැබුණා. සුපර්ස්ටාර් තරගයට එන්න කලින් මම විදේශගත වෙන්න තමයි හිටියේ. තරගය නිසා මං විදේශගත වෙනවා කියන අදහස අතහැරියා. ඊට පස්සේ මම රටවල් ගානකටත් ගියා. ඔබ 2007 සිරස සුපර්ස්ටාර් සීසන් 2 තරගාවලියේදී අනුශූරතාවයේ දිනාගත් ජයග්‍රාහකයා. ඒ කාලේ තරඟ කරපු අය අද ගොඩක් දුර ගිහින් සමහර විනිශ්චය මණ්ඩලවල ඉතාමත් දක්ෂ චරිත. ඇයි සුරේන්ද්‍ර ඒ වගේ තැනකට යන්න කැමති නැද්ද? එහෙම නැත්නම් මාධ්‍ය නාලිකා වලින් කතා කරන්නේ නැද්ද? අනේ නෑ, චැනල් වලින් ඕන තරම් කතා කරනවා. මම අදටත් හැම මාධ්‍ය නාලිකාවකටම රෙස්පෙක්ට් කරනවා. මම ඒවට යන්නේ නැත්තේ ඇත්තටම මට කියන්න දෙයක් නැහැ. සමහර දේවල් අපිට අනාගන්න බෑ වැරදි වචන දීලා. ඒ නිසා හොඳම දේ තමයි අපිට පුළුවන් කියලා හිතන දේ කරගෙන ඉන්න එක. අපිට මාධ්‍ය වලට ගිහින් බොරු දේවල් කියන්න බෑ. අපි කරලා තියෙන දේවල් තමයි කියන්න ඕනේ. මම දැනටත් නිර්මාණ කිහිපයකට සම්බන්ධ වෙනවා. ආශාවරී චිත්‍රපටයේ ගීත කිහිපයක් ගායනා කළා. ඒ වගේ සරලව බොහොම හිමීට තමයි මම මගේ ගමන යන්නේ. සංගීත ශාස්ත්‍රයට අමතරව සුරේන්ද්‍ර මොනවද කරන්නේ? එහෙම නැත්නම් සංගීතයේද සංගීතයේ වෘත්තියක් වශයෙන්ද කරගෙන යන්නේ? ඇත්තටම මට වෙන මොකුත් ආදායම් මාර්ග නැහැ. සංගීතයෙන් තමයි ආදායම් මාර්ගය තියෙන්නේ. මම දන්නේ කොහොමද ඒක වෙන්නේ කියලා. ඒ ජීවත් වෙන්න පුළුවන්. තුන් වේල කාලා ඇඳලා ඉන්නවා. ඉස්සරහට ජීවිතේ තියෙන ලොකුම බලාපොරොත්තුව මොකද්ද? මගේ දුව ලොකු කරගන්න ඕනේ. ෆැමිලි ලයිෆ් එක ලස්සනට ගලපගෙන යන්න ඕනේ. ජීවිතය ලස්සනට අරගෙන යන්න ඕනේ. හොඳ විදිහට ජීවත් වෙන්න ඕනේ. නැත්තම් රටේ මිනිස්සු වෙන කතා බහ ඇති වෙන්න පුළුවන් අපි ගැන. අනිත් එක මගේ දෙමාපියෝ බලාපොරොත්තු වුණා අපි හොඳ පෞල් ජීවිතයක් ගත කරගෙන ජීවත් වෙන එක ගැන. ඒගොල්ලෝ කොහේ හරි ඉඳන් අද මගේ දිහා බලාගෙන ඇති. මගේ අම්මට අද දකින්න නැහැ මම ජීවත් වෙන විදිය. ඒ ගැන හිතට දුකයි. ඒත් අම්මා කොහේ හරි ඉඳන් මගේ දිහා බලාගෙන ඇති. ඉදිරියට සංගීත වැඩකටයුතු කරගෙන හැමෝමත් එක්ක හොඳින් ඉන්න තමයි මගේ බලාපොරොත්තුව. ජීවිතේ තියෙන ලොකුම පසුතැවීම මොකද්ද? මගේ ජීවිතේ තියෙන ලොකුම පසුතැවීම තමයි මගේ දෙමාපියෝ අද ජීවතුන් අතර නැති එක. මොකද මම මේ තැනට එනකොට, ඒ කියන්නේ සුපර්ස්ටාර් තරගයෙන් ජයග්‍රහණය ලැබනකොට මගේ තාත්තා ඒක බලන්න හිටියේ නැහැ. එහෙම තමයි මගේ ජීවිතයේ සමහර දේවල් අපට ගලප ගන්න බැරි වෙනවා. ඔබේ ඉදිරි වැඩකටයුතු ගැන අපි මතක් කරමුද? ඉස්සරහට ඇත්තටම මුල් තැන දෙන්නේ සංගීත වැඩකටයුතු වල තමයි. අයිඩියාස් කිහිපයක්ම තියෙනවා. අලුතෙන් කරපු සින්දුත් තියෙනවා රිලීස් කරන්න. මම හිත හිත ඉන්නවා මේ යන සිස්ටම් එකත් එක්ක මොකද්ද කරන්න ඕනේ කියන එක ගැන. බලමු ඉදිරියට. අනිවාර්යයෙන්ම හොඳ දෙයක් කරනවා. එහෙම තමයි සුරේන්ද්‍ර පෙරේරා සචිනි සත්සරණී ප්‍රේමරත්නත් එක්ක සංවාදයට එක්ුණේ. Thank you.